බලපන් ඉතින් මේවයි ගඟක් කයින් ඉඳගෙන පිරිසිදු හුලඟෙන් හුස්ම ගන්නකොට ඇඟට දැනෙන නිදහස ඒක ඇත්ත පිටිපස්සෙන් අර ටෝර් ගාල ඔලුවටම තියලා ගියා නම් නිදහස ඩබල් වෙනවා මේ ගඟේ හැම තැනකම කඩුලා හැම දූපතකම කඩුලා මාරයි නේද බා අමසයාගේ කවි වලට පෙන් බඳිනවා මර බී හිටියේ නැත්තා අමතක කළා දාපම් බං මැරෙන එක කොයි වෙලාවක හරි මැරෙනවා මැරුණට නම් කමන්නේ අම්මටයි තාත්තටයි බදාගෙන අඳලා දුක නැති කරගෙන මිනිහා හරි හොයාගන්න පුළුවන් තැනකට මේක මෙන් නොදන්න පළාතකට ඇවිල්ලා මර ළඟකට දැම්මොත් මිනිහ හොයාගන්න වෙන්නේ නැහැ කල්පයකටවත් අර සුද්ධිත් හරි මේ පරිසරය වගේ අමුතු ලස්සනක් තියෙන්නේ බං ආ ඔය ආයේ පොයින්ට් එකට කඩලානේ පටන්ගෙන උණ උණ තේලම හරි හොඳයි ඔව් හොඳයි අපි කවුද කියලා දන්නේ නැති හින්දා පත්‍රයකවත් ෆොටෝ දෙක ගිහිල්ලා නම් බලාගෙන තිබ්බ ඔය හොඳ ඩබල් කරගෙන දිනා ඇයි උඹ මේ හැම දෙයක්ම නූරට දකින්නේ නූරට දකින්න ඉතින් අපිට මේ කිසි දෙයක් හුරු නැති හින්දා ගන්දිය සීතලයි කීකේ ජබුන් ගහන්න පුළුවන් යටින් ඇවිල්ලා කිඹුල ඇදගෙන ගියොත් තමයි තේරෙන්නේ උඩින් පේන දේ නෙවෙයි ඇත්ත කියලා ඒ වුණාට සුද්ධි කිහිත හොඳයි ඒ කතා කරනකොටම තේරෙනවා හිත හොඳ බලන්න බෑ සර් කතාවෙන් එහෙනම් ඉතින් දේශපාලඥයෝ තරම් හිත හොඳුන් ලෝකේ කොහෙවත් නැතුව ඇති ඉස්සෙල්ලම මෙතනදී ජිප් එකට නගින්න හදලා තියෙනවා මේ තාත්තා කියන්නේ ඕනවටම දාලා ගියා කියලා ඊට පස්සේ ඌ ජිප් එක පස්සෙන් දිව්වලු තාම හති දාගෙන දුවනවා රහේ මේ මොකටද දොලේ මහත්තයා ආවේ? ඒකට නම් හේතුවක් නෑ නේද? ඔය පන්සලට යන ගමන් ආවේ කියලානේ කිව්වේ. මට නම් හිතෙන්නේ බොරු. මෙහාටමයි ආවේ. මට පේන්නේ අපේ එකත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක්. දොලේ මහත්තයා එනකොටම මං ඉන්නවා කියලා කියන්න එපා කියලා ගැටපැන්නා. ඊට පස්සේ මොකද වගේ එක පාටම කතා මැද්දට කඩාගෙන පැන්නා. ඊට පස්සේ මෙන්න මොක කමිසෙකුත් දාගෙන උන් පස්සේ දුවන්න ගත්තා. දොලේ මහත්තයත් එක්ක මොකක් හරි බිස්නස් එකක් කළා. වරද්දගෙන දන්නේ නැහැ. ඔවර මේ සුද්දෙකුයි සුද්දෙකු ගැන මොකද්ද කතාවක් කිව්වේ? නේ මට නම් ඒ කියපු මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ. ඇයි කිව්වේ අර ක්‍රූකඩ දෙක ජනේලෙන් පැනලා ගිහිල්ලා ගහේ ඉල්ලෙන්ද ඇති කියලා ආරූඩේ? එහෙම කිව්වද? මට නම් හිතෙන් උන් දෙන්නටම පිස්සුද කොහෙද? ඔය බුද්ධ ප්‍රතිමාව හදන එක සෑහෙන කාලෙක හිටන් මගේ හිතේ තිබිච්ච අදහසක් නේ ආරුනේ. මම බැලුවේ වැඩේ පටන් ගන්නට කියලා. වැඩේ පටන් ගත්තට පස්සේ හැමීට හැමීට ඔය මුදල් ආධාර එකතු වෙයිනේ. දැන් මේ පන්සලේ බුදු පිළිම කීයක් විතර තියෙනවද? බුදු පිළිම නම් ඔය 7-8ක් විතර තියෙනවා. පිළිමෙකෙයි බුදු පිළිම 3ක් තියෙනවා. ඉතින් මොකටද තවත් බුදු පිළිමයක්? නෑරුනේ දැන්. ඔය ඉස්සරහා ලොකුවට බුදු පිළිමයක් තිබ්බාම හරි ලස්සනයිනේ. ආ. එතකොට අවශ්‍යතාවය ලස්සන. එහෙමද? නෑරුනේ මං කියන්නේ පන්සලක් වුණත් එකම විදියට තියෙනකොට කිසි ඉලක්කයක් නෑ. ඉඳලා හිටලා හරි පොඩි දියුණුවක් පෙන්වන්න කරන්න ඕනේ. මගේ නම් අදහස දියුණු වෙන්න ඕනේ පන්සල නෙවෙයි. මිනිස්සුන්ගේ හිත් දූෂ්‍ය වෙලා තියෙද්දී පන්සල් දියුණු වෙලා ඇති වැඩක් නෑනේ. මේ ගම්වල උන්ගේ හිත් හදන්න අපිට බෑ හරවනේ. හැදෙන එක හැදෙනවා නැහැදෙන එක නැහැ. අපිට පුළුවන් නෑ ඔය හැම මිනිස්සෙක්ගෙම පස්සෙන් පන්නන්නට. හැම මිනිස්සෙක්ගෙම පස්සෙන් පන්නන්න බෑ කියලා මාත් පිළිගන්නවා. ඒත් අපිට පුළුවන් නම් සීමිත පිරිසක් හරි ධර්මානුකූලව හැඩගස්සන්න. අන්න ඒක වටිනවා. ඔබ වහන්සේ කියන විදිහට නම් වැඩ කරන්න අමාරුයි. දැන් බලන්න පෝයකට පන්සලකට එන්න කීයෙන් කී දෙනාද? තරුණයෝ පන්සල පැත්ත බලා තෙන්නේ. කාගේද වැරද්ද? කාගේද වැරද්ද? වැරද්ද ඉතින් නොයනෙවුන්ගේ තමයි. අයි ඔබ වහන්සේ කියන්නේ ඒකත් අපේ වැරද්දක් කියලා? සම්පූර්ණයෙන්ම නෙවෙයි.
ඒත් වැඩි ප්‍රමාණයක් මිනිස්සු ධර්මානුකූලව ජීවත් වෙනවා නම් පන්සල් නාවයි කියලා ඇති ප්‍රශ්නයක් නැහැ. ඒත් මිනිස්සු පන්සල් එන්නේ තමුන්ට දෙයක් ගෙනියන්න තියෙනවා නම් විතරයි. මොනවද ආනන්ද මිනිස්සුන් පන්සලෙන් ගෙනියන්න තියෙන්නේ? ඒ ගැන නම් ඉතින් මොකට කතා කරනවද? මේ ළඟකදී ආන් අර ගන්ටාර කුණුවට නැගලා එකෙක් ගන්ටාර ගලවගෙන ගිහිල්ලා. ඔවුන් ඔව්ව තමයි අපේ මිනිස්සු පන්සලෙන් ගෙදර ගෙනියන්නේ. අම්බෑම්බලට චුට්ටක් දැම්මා. එඩින්බරෝ සෝයි සෝස් එක දැම් රස රස. චිකන් රසට වෙජිටබල් හදන්න මිස්ඩ් කෝල් එකක් දෙන්න. මිනුමුතු මං යනවා. ඔය දැම්ම යනවද? ගිහින් යන්න. දැන් කොහොමද දරුවෝ තාත්තට? දැන් නම් ටිකක් ගුණයි නැන්ද. ආරංචි අක්කාව ළඟදිම කොලම් මඩුව නටන්න යනවායි කියලා. දොලේ මහත්තයා තමයි කියලා තියෙන්නේ කොලම් මඩුවක් නටමු කියලා. ඒත් ඉතින් තාත්තා නම් තාම ඒ තරම් මහන්සි වෙන්න බෑ. තාත්තා මොකටද ඉතින්? ඔය දුවේ ඉන්නේ. ගෑනු කොලා නටන්නේ නැහැ කියලා ඔයා දන්නවනේ ඉතින්. හරි හරි. ඔයා නටන්න ඕනේ. නටුම් කණ්ඩායම දාන නටවන්න පුළුවන්නේ. අනේ නිකන් නොදන්න දේවල් කරන්න ගිහිල්ලා ගම්මුන්ගෙන් ගුටි කන්න බෑ. නොදන්නවා නම් ඉගෙන ගන්න එපායේ. දැන් බලන්නකෝ. සුද්ධිය අපූර්වට රූගඩ නටවන්නේ. එහා ඉතින් කොහොමත් නටවන්න දක්ෂයිනේ. ආ ඇත්තද? මේ මොනවද දන්නේ නටවන්න දක්ෂ? ඒක මම පස්සේ කියන්නම්කෝ. මම යන්නම් නැන්ද. පරිස්සමෙන් ගිහින්. යන්න. වයි ඉන්නකෝ නටව නට. එක සුද්දෙකුට උඹට රුපියල් 5000 ගානේ දෙන්නද? බං කම්පැනි වැඩක් නෑ බං. ඔය ටික ඔක්කොම මෙහෙට හරවපන්. ඈ? තුඹ කියහන්කෝ මේ මාදුගඟ බෝට් රයිඩ්, එතකොට අයිලන්ඩ් විසිට්, ෆිෂ් තෙරපි, ක්‍රොකඩයිල් සීන්, ඈ?
තව මොකද්ද මේ 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 මොකද්ද මං කියන්නේ අපි මේ මොනවද මේ කුරුඳු වලට මොකද්ද කියන්නේ කුරුඳු සිනමන් සිනමන් කටින් ආ තව මොකද්ද ස්මෝල් ස්මෝල් අයිලන් බිග් රිවර් මාදුරිව එහෙම කියන්නකෝ මොකද නෑ නෑ මගේ ඉංග්‍රීසි නෙමෙයි උඹේ ඉංග්‍රීසියෙන් කියහන් හොඳට මොකක් හරි බර කරලා කියහන් මේ මෙහෙ වේලෙනවා බං උඹට තේරෙන්නේ නෑ ඕ ඇල්ල වැඩක් නෑ බං ඇල්ල කන්ඩිම් කරලා දාපන් ඇල්ල මොකද්ද උඹ කියපන් ඇල්ල ඉස් ඩ්‍රයි මාදුගඟ ඉස් වෙට් කියලා කියපන් කියපන් අන්න එහෙම කියපන් ඔව් කියපු විදිහට කරනවා ඔව් අනේ මොකක් හරි කරහන් එහෙම කරහන් ඈ හරිනේ එහෙනම් හරි ඈ හරි 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 එහෙනම් මට කරලා දෙන්න මන් දිබ්බා බයි 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 දොලේ මහත්තයා යස් මං හිරුනි හිරුනි අර රූකඩ සම්දර්ශනේ ඩාන්ස් කරේ හෝකන්දර මම ආ හෝකන්දරගේ දුව අකෝ නෑ මේ සිරිමාන්නගේ දුව ආ හරි කාගර 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 දුවෙක් නේ මොන මතකයි මොකද මේ පෙපල් බෑය ඩාන්සින් ආ ඉතින් යන් යන් ඇතුළට යන්න ඇතුළට එන්න එන්න ඉතින් මේ නංගිලා ආවේ නෑ නංගිලා කිව්ව ඩාන්සින් නංගිලා නෑ නෑ මං ආවේ දොලේ මහත්තයා ටිකක් හම්බෙලා හම්බෙමු 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 මං හිතා හෝකන්දර මාමාට සීඩි වගේ කව හම්බුණාද දන්නේ නෑ සීඩි මොකක්ද සීඩි අපේ ඩාන්සින් අයිටම්ස් වගේක් තියෙන ආ ඔව් ඔව් දුන්න 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 ඔව් ඔව් බැලුවද බැලුව 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 ලස්සනයි 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 මට ලස්සනයි තමයි ලස්සනයි මේ මොකද මේ 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 අර ඒ කියන්නේ මේ ගිරිදේවි කියලා තිබ්බේ ඒක තමයි අපි ඔන්ලයින්ලෙන් වින් කරපු එක ආ ගිරිදේවි මට මතකයි ඔව් ඔව් අර මේ මේ මැද නඩුවෙක් කියලානේ ගිරිදේවි ඔව් ඔව් ලස්සනයි කවුද ගිරිදේවි මැද නැතුයි නෑ නෑ ඒ ඩාන්ස් අයිටම් එකේ නා අයිටම් එක ඕ ඒක ලස්සනයි ඒක ලස්සනයි මට මතකයි එන්න 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 ලයිෆ් බොයි ෂැම්පු චුටි अंतिम को जीवित नास्ती इसर इकोले शिष्यत् विभाग अड़का लम दिखा पास इच्छर हुद अध्यापन अक्तिविच पास अंतिम इतर लाइने लम दहाट दिना රටක් දියුණුවෙනකොට සාමාන්‍ය සිද්ධ වෙන්නේ අලුතෙන් පාසල් විශ්වවිද්‍යාල හැරෙන එක. අපේ සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒත් මම ওই විදුවල්පතිතුමාටත් කිව්වේ ওই ඉතුරුලා ඉන්න ළමයි ටිකත් තවම ඉස්කෝලේට දාමු කියලා. මොකද මේක ඉඳලා හරියම අධ්‍යාපනයක් නැහැනේ ආරුණේ. දැන් ඒකද සිද්ධ වෙන්න ඕනේ. නැතුව ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ ආරුණේ. ඈ ඒ ළමන්ට අධ්‍යාපනයක් තියෙන්නේ නැහැ.
ඊට පස්සේ ඕනනම් ඉතින් ওই മന്ത്രിතුමත් එක්ක කතා කරගෙන ওই ඉතුරුලා තියෙන කොට නැගිලි ටික පන්සලට පවරගෙන අපි දහම් පාසල පවත්වගෙන යන්න පුළුවන්. අපිට බැරිද ওই ඉස්කෝලේ ගොඩ ගන්න? ඒව හරියන්නේ නැහැ ආරෝනේ. ওই දැන් ඉන්න අම්මලට ඕනේ අධ්‍යාපනය නැතත් ළමයාගේ ඉස්කෝලේ පුරාජිර දොඩවන්නනේ. ඈ ළමයා ඉස්කෝලෙන් ආය වුණාට පස්සෙත් කටක් කරලා නම කියන්න පුළුවන් ඉස්කෝලේකට යවන්න. මිනිස්සුන්ගේ වැරදි ආකල්ප සිතුවිලි වලට විතරක් දොස් නොකිය අපිට බැරිද මේ මිනිස්සුන්ගේ වැරදි ආකල්ප සිතුවිලි වෙනස් කරන්න? දැන් ඔබ වහන්සේ පන්සල දාලා ආවේ ඔය ආකල්ප වෙනස් කරන්න බැරි හන්ද නේද? එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ ආකල්ප වෙනස් කරන්න බැරි වුණාට බහුතරයකගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්. Zero calorie Lipton green tea that increases your metabolism. Let's stay fit with Lipton green tea. නංගිට කියන්න නංගි මේ දවස්වල බිස්නස් සජාසත්තයි. සුද්දේ කැහැට දැක්කේ නැහැ. ඉතින් සුද්ද නැතුව අපි කාටද නටුම් පෙන්නන්නේ? මේ දවස්වල අපිටත් වැඩ නැහැ. හැමෝටම අමාරු. ඒක තමයි ඉතින්. නෑ අපිට සුද්දෝ හිටියොත් මට පුළුවන් කෙලින්ම නංගිට chance එකක් දෙන්න. හැබැයි ඉතින් සුද්දෝ ඉන්න ඕන. ඔය මේ ලෝකල් අය dancing බලන්නේ නැද්ද? ලෝකල්ස්ලත් නෑ යන්නේ. උන් ආවත් මේ dancing බලන්නේ උන් නෙවෙයි. ඔය බෝතලයක් දෙකක් අරන් ඇවිල්ලා මෙතන බීලා චා වෙලා අන්තිමට යන්නේ swimming pool එකකටත් මූත්‍රා කරලා. මං අහන්නේ මේ වගේ තැනකට එන්න ඕනේ දෙහෙම බොන්න. නේ? අර තැබෑරුමකට ගිහින් බිව්ව නම් ඊට වඩා ලාභයි. දොලේ මහත්තයාගේ යාළුවන්ගේ හොටෙල්සත් නැද්ද ඩාන්සින් ඕන කරන? ඇත්තටම නංගි අපිට දැන් ඕන කරන්නේ ඩාන්සින් නෙවෙයි ඩොලර්. ඩොලර් හම්බ වෙනව නම් අපි ඩාන්සින් නෙවෙයි බඩපිනුම් උනත් ගහනවා. මටත් මේ කලායතනේ රෙන්ට් එක ගෙවා ගන්නවත් බැරුව ඉන්නේ. ඇයි මම? මම ඊයේ මේ කරන්ට් බිල ගෙවා ගත්තේ 4:00 9 වෙලා. මේ මදිර ආණ්ඩුවෙන් දැන් ඒකත් තව ගණන් උස්සලා. ඉතින් අපි කොහොමද කරගන්නේ? මම මේ බල්බ් ටික ඔක්කොම ගලවලා දාන්න ඉන්නද රෑනකොට? ඇයි මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැනේ මේ ලයිට් ඔෆ් කරලා තියන්න කියලා. බොස්. බොස්. කොහොමද ආවේ? ඇයි උඹ ආවේ? කොහොමද? සෙකන්ඩ්. මම මූ ඇදලා දාපන් ඇල්ල. ගන්න බෑ පැත්ත බලන්න. දොලේ බොස්. මං හෙට ගෙනත් දෙන්න ඇයිද? උඹ ගෙනත් දෙන්න ඕනේ තමයි. උඹ රංගියෙම උඹ ගෙනත් දෙන්න ඕනේ. දොලේ බොස් මං ගෙනිච්චේ නෑ. මේ මට ඒ කතා වැඩක් නෑ. හෙට එලි වෙනකොට බඩු මෙහෙ තියෙන්න ඕන. කතා වෙච්චරයි. තොලිබස් මං කියන්නේ පොඩ්ඩක් අහන්නකෝ. උඹ කීනේ වහගෙන ඉන්න ඕනේ නැහැ. මේ උඹට පේන්නේ නැද්ද මම මේ ලස්සන නංගි කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා? ඈ උඹට කතා කරන්න දෙයක් තියෙනවා නම් කරුණාකරලා ඵලයන් ගිහිල්ලා මේ නංගි ගියන් පස්සේ වරෙන්. දැන් ඵලයන්. සිගරේ. අනේ නෑ මමුව. බල ඔක්කොම එකයි. කොයි වෙලාවෙත් නෑ ඕන වෙලාවට. මොකද්ද මේ අපි මොකද්ද කතා කරගෙන හිටියේ මේ තියෙන தত্ত্ব හැටියට දොර ජනරල් සේරගේම අගුල් මාරු කරන්ට වෙයි. එනෝන්ගේ අතුලටම පැනලානේ බඩු උස්සන්නේ. අනිත්‍යවත් මාරු කරනවා. අනිත්‍යව මාරු කරන්න කලින් ඕක මාරු කරලෙමකෝ. ආපිකා කොහොමත් කරලා තියෙන ඕකනේ. ඇංගිලි සලකුණු ගන්න බැයිද? ඒක ඉතින් අපිට කරන්න බෑනේ. ඒක පොලිසියට අයිති රාජකාරියා. අනිත් එක දැන් කොහමත් ඕකේ තියෙන මගේ ඇඟිලි සලකුණු. රූකඩ ටික වෙන කොහේරි අරන් ගිහලා ඇඟවනම් හරිනේ. අපේ මුළු හත්මුතු පරම්පරාවෙම රූකඩ තිබෙත් තමන්ගේ ගෙදර. තමන්ගේ ගෙදර තරම් ආරක්ෂාවක් වෙන කොහෙවත් නෑ බං. අන්තිමට ඉතින් ඒ ආරක්ෂාවටත් කනකොක හැඬුවනේ. Another velvet jeevan piri bouncy samakata mukaddu wata dule mahatyat ekak thiyena ganudunu kela kiyana kan wata metenin yanna denne ne ai kapuwa
ඔයා දන්නවද පිටින් කපුවෙක් ගන්නවට වඩා ලාභයි කෙදරින්ම කපුවෙක් ගන්න එක මං කියන්නේ සර්ගීත මේ වෙලාවේ දැන් දෙකක නැවතිලා තියෙන්නේ එක හිත දෙතනක නවතිනවා කියන්නේ හිත පිස්සු ගලින්න ගන්නවා